හයි බොනියලුනේ අද කතා කරන්න කියලා බැලුවේ ගොඩක්ම පැරණි තම සාතු ක්‍රමයක්. මොකද කිව්වොත් මේක අද වෙනතුරු මම 100% ගැරන්ටි කරනවා කවුරුත් කාටත් කියලා දෙන්නේ නැති සහ අද වෙනතුරු YouTube එක හරහා ඉගෙන ගන්න කට්ටිය අහලවත් දැකලවත් නැති සාතු ක්‍රමයක් ගැන කියන්න. මේක ගොඩක්ම විශේෂ වෙන්නේ සාතු සත්තුන්ට. ඒගොල්ලන්ගේ ශරීරය හැම ශරීරයේ තියෙන හැම සහ පිහාටු යකඩ වගේ සහ ඉතා ශක්තිමත්ව තබා ගන්න පුළුවන් පැරණිතම රහසක්. මේක ගොඩක්ම වටින්නේ ආධුනිකයන්ට. මොකද කිව්වොත් ඒගොල්ලන්ට තමයි කිසිම දෙයක් දැනගන්නත් බැරි ඉගෙන ගන්නත් බැරි තත්ත්වයක් තියෙන්නේ. ගොඩක්ම මේ කලාවේ කට්ටිය මේක රහසක් විදියට තමයි තියාගෙන ඉන්නේ. දන්න කට්ටිය සුළු ප්‍රමාණයයි. ඒ කියන්නේ ඇඟිලි ගානට ගණින්න පුළුවන් කට්ටියක් තමයි මේ ගැන දන්නේ. මේක ගොඩක් කට්ටිය මගෙන් අහලා තිබ්බා. මේ දේ ගැන මම කියන්න හේතුව ඉගෙන ගන්න ඕනේ හැමෝම. හැම දෙයක්ම ඉගෙන ගන්න ඕනේ. මම දන්න දේ මං මගෙන් පස්සේ තව කෙනෙක් දැනගන්න එක තමයි හරි ක්‍රමේ. මේක අපි ගොඩක්ම මොනවද කරන්නේ, අපි දන්න දේවල් කියලා දෙන්න. අපි දන්න සාත්‍රය මොනවද කරන්නේ, අපි 70%යි කියලා දෙන්නේ. 30%ක් තියා ගන්නවා ගුරු මුෂ්ටිය කියලා. ගුරු මුෂ්ටිය කියලා මම 30%ක් තියාගත්තොත් මගෙන් ඉගෙන ගන්න එක්කෙනාට මම 70%යි දෙන්නේ. එයා මොනවද කරන්නේ, ඒ 70%ෙන් එයා 20%ක් තියා ගන්නවා, 50ක් කියලා දෙනවා. ඊට පස්සේ එයාගෙන් පස්සේ එන එක්කෙනාට එයා මොනවද කරන්නේ, ඒ 50යිනුත් 20ක් එයා තියාගෙන තව අනිත් 30 කියලා දෙනවා. ඕම කියලා දීලා තමයි ගොඩක්ම සිංහල බෙහෙත් සහ ගොඩක්ම හැම කලාවෙම, ඒ කියන්නේ මේක කියන්නේ ගුරු මුෂ්ටිය කියලා තමයි ගොඩක්ම කියන්නේ. ඉතින් ඒක සාර්ථක දෙයක් නෙවෙයි. මොකද කිව්වොත් අපි දන්න දේ හරියට කියලා දුන්නොත් තමයි අපි නැති වුණාට පස්සේ අපෙන් පස්සේ ඉගෙන ගන්න එක්කෙනාට ඒකෙන් ප්‍රයෝජනයක් තියෙන්නේ. මම මේක ඕගොල්ලන්ට වැරදියට පාවිච්චි කරන්න කියලා කියන්නේ. මේක බලන කට්ටිය ප්‍රයෝජනයක් ගන්න, නොදන්න කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. මොකද කිව්වොත් මම දන්න දේ මගෙන් ඉවරේනා වගේම ඕගොල්ලන් දන්න දේත් ඕගොල්ලන්ගේ පස්සේ එන මතු පරම්පරාවට මේක තියෙන්න ඕනේ. ඒ හින්දා තමයි මේ දේ කියන්නේ. ගොඩක්ම කට්ටිය මොනවද කරන්නේ, ඒගොල්ලන් දන්න දේ කරුණාකරලා ස්කිප් කරන්න නැතුව අහන්න. මොකද කිව්වොත් ගොඩක් වැදගත් දේවල් තමයි මම කියන්නේ. අනවශ්‍ය දේවල් නෙවෙයි, අනවශ්‍ය දේවල් වල්පල් වගේ තේරුණාට මේවල ගොඩක් දේවල් තියෙනවා. හරිද? ඒ හින්දා තව කෙනෙක්ට දැනගන්න ඕගොල්ලන් දන්න දෙයක් කියලා දෙන්න. රහසක් විදියට තියාගෙන ඉන්න එපා කවදාවත්ම. මොකද කිව්වොත් ඒකෙන් පැති දෙකක් තියෙනවා. හොඳ පැත්තකුත් තියෙනවා, නරක පැත්තකුත් තියෙනවා. එක දෙයක් කට්ටිය බයයි මගෙන් ඉගෙන ගත්ත එක මටම හරවලා තියයි කියලා. සාමාන්‍ය මම මේකේ ගොඩක්ම කතා කරන්නේ සාමාන්‍යයෙන් අපි භාවිතා කරන භාෂාවෙන් තමයි. මොකද කිව්වොත් ඒක තමයි ගොඩක්ම තේරෙන්නේ. ඒ වගේ තමයි මම දන්න දේ මම ඕගලන්ට කියලා දෙනවා. ඕගලන් දන්න දේ තව කෙනෙක්ට කියලා දෙන්න. ඕගලන් රහසක් ඉදිරියට තියාගෙන ඉන්න එපා. බෙහෙතක් වුණත් කියලා දෙන්න තව කෙනෙක්ට. මොකද කිව්වොත් ඒකෙන් අපිට පාඩුවක් වෙන්න. අපි දන්න දේ කියලා දෙන එකෙන් අපිට ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් විදියට තමයි අපි දෙයක් කරන්න ඕනේ. ඒ හින්දා ඕගලන් දන්න දේ තව කෙනෙක්ට කියලා දෙන්න. කවදාවත් එක පැත්තක් හංගලා අනිත් පැත්ත කියන්න එපා. මොකද කිව්වොත් දැනගන්න එක්කෙනා A to Z ඉගෙන ගන්න ඕනේ. එතකොට තමයි ඒකේ ප්‍රතිඵලයක් තියෙන්නේ. ගුරු මුෂ්ටිය කියලා ගොඩක්ම සිංහල වෙදකමෙත් ගොඩක්ම දේවල් ගුරුවරයාගෙන්ම ඉවරයි. ඒ කියන්නේ පැරණි මුල් ආරම්භයෙන්ම ඉවරයි. මොකද කිව්වොත් ඒක ගොඩක්ම කට්ටිය මොනවද කරන්නේ, මගෙන් ඉගෙන ගත්ත එක මටම හරවලා තියයි කියලා බයට ඒගොල්ලන් මොනවද කරන්නේ ඒක කියලා දෙන්න. ඒගොල්ලන් හංගලා තමයි කියලා දෙන්නේ. ඉතින් ওই දේ මොනවද වෙන්නේ කාටත්ම ප්‍රයෝජනක් නැති වෙනවා. මම ඉස්සර කිව්වා වගේ පොඩ 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 ඉස්සරහට යනකොට නැත්තටම නැති වෙලා යනවා. මම මේක ගැරන්ටි කරලා කියනවා අද වෙනතුරු YouTube එකේ කවුරුත්ම කියලා නැති රහසක් තමයි මම අද කියලා දෙන්න යන්නේ.
කරුණාකරලා මේක ස්කිප් කරන්න තෝ බලන්න. තව ඉල්ලීමක් තියෙනවා, අනවශ්‍ය දේවල් කමෙන්ට් කරන්න එපා. මොකද කිව්වොත් මේකේ නොදන්න කට්ටිය ගොඩක් ඉන්නවා. දන්න කට්ටිය කොහොමත් කැමති නැහැ තව කෙනෙක් ඉගෙන ගන්නවට. තව දෙයක් තමයි මේ කලාව සමහර කට්ටිය ඒගොල්ලන්ගේ ජීවන උපායක් විදියට කරනවා. ඒගොල්ලන් ගොඩක්ම තරහා වෙයි, කරන්න දෙයක් නැහැ. මොකද කිව්වොත් මේ දේ එම හංගල 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 තමයි අද නැතරම නැති වෙලා තියෙන්නේ. සතෙක්ව ගන්න ගියත් එතන ඉන්න බාලම සතා තමයි දෙන්නේ තව එක්කෙනෙක්ට. විකුණන්න උනත් ඒ සතාගේ, ඒ කියන්නේ ගන්න ඕන උපරිම ප්‍රයෝජන ටික අරගෙන තමයි එළියට දාන්නේ සතාව. ඉතින් එහෙම කරන්න එපා. තව කෙනෙක් ඉගෙන ගන්න, මොකද කිව්වොත් එක්කෙනෙක් අරන් හදනවා කියන්නේ ආසාවට සතෙක්ව, එයාට තියෙන ආසාවට. ඒ ආසාව ඒ සතාගෙම නැති වෙලා යන විදියට කරන්න එපා. කාරණක ඉල්ලීමක් මේක. දැන් අපි යන් මාතෘකාවට. සමාවෙන්ඩ ගොඩක් කතා කරාට, ඔකලන්ගේ වටිනා කාලය නාස්ති කරාට, මේකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කට්ටිය ප්‍රයෝජනයක් ගන්න. දැන් අපි බලමු කොහොමද ඒක හදාගන්නේ කියලා. සාමාන්‍යයෙන් මේකෙන් මේක රත් කරලා ඒක ඒ සතාගේ පිහාටු සහ සමට වදින විදියට අපි ඇප්ලයි කරන්න ඕනේ. ඒ කියන්නේ එක කරන්න පුළුවන් හොඳ කොටන් රෙදි කෑල්ලකින්, නැත්තම් ටවල් එකකින්, නැත්තම් සර්වියට් එකකින්, ඒ වගේ දෙයක් භාවිතා කරන්න මේකට, මේ වැඩේ කරනකොට. මේක සාමාන්‍යයෙන් ඕගලන්ට සතෙක්ට සතියකට තුන් පාරක් විතර කරන්න පුළුවන්. හරිද? සතියකට තුන් පාරක් කරන්න පුළුවන්. මේ දෙයින් ගොඩක් ප්‍රයෝජන තියෙනවා. එකක්, ඒ සත්තුන්ගේ ශරීරයේ තියෙන සම සහ පිහාටු ශක්තිමත් වෙනවා. තව දෙයක් තමයි ඒ සත්තුන්ට, ඒ කියන්නේ පොඩි පොඩි කෘමියෝ වහනවා. ඒ කියන්නේ කෝඳුරුව වගේ සත්තු හැදෙනවා. තව දෙයක් තමයි කුකුල් උකුණෝ හැදෙනවා. ඒ වගේ දේවල් වලිනුත් මේ දේ ඕගොල්ලන් කරගෙන එනකොට ඒ සතාට ඇඟට හැදෙන්නේ නැහැ කෘමි සත්තු සහ ඔය මක් කුකුල් උකුණෝ ඒ වගේ දේවල්. ඒ හින්දා මේ දේ කරන්න, බය නැතුව කරන්න, බය වෙන්න එපා. ඔගලන්ට සැකයක් කියලා හිතනවා නම් මේ දේ ගැන සිංහල වෙදකම් දන්න වෙද මාත්‍යෙක්ගෙන් අහලා මේ දේ දැනගන්න. දැන් අපි යන් මාතෘකාවට, කොහොමද හදාගන්න කියලා. මේකට ඕමනා කරන දේවල් එච්චර මහ ලොකු ගණන් වලට ගන්න ඕනේ නැහැ. වත්ත පිටෙන් හොයාගන්න පුළුවන් දේවල් තමයි තියෙන්නේ. මුලින්ම ගඩා දෙහි කියලා තියෙනවා දෙහි වර්ගයක්. හරිද? ඒ දෙහි ගහේ කොළ ගන්න ඕනේ. ඒක සාමාන්‍යයෙන් ගොඩක්ම භාවිතා වෙන්නේ ඔය තායි කෑම තියෙන්නේ. තායි ෆුඩ් හදනකොට ඔය කෑම වලට භාවිතා කරන කොළ වර්ගයක් තමයි ඒක. දෙහි කොළේ ඒක දානවා ඒගොල්ලන් ඒ කෑම එකට. එහෙම කිව්වොත් තමයි දන්නේ. මොකද කිව්වොත් ඔය විදියට හංගල 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 ගොඩක්ම අපේ පැරණි දේවල් එමම නැත්තටම නැති වෙලා ගිහිල්ලා තියෙන්නේ. ඒකට කියන්නේ ගඩා දෙහි කියලා. දෙහි කොළ ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මං ලීටර් එකමාරකට වගේ හදන ක්‍රමයක්. ලීටර් දෙකකට වගේ හදන්න, ලීටර් දෙකකට හදලා එක ලීටර් එකමාර වෙනකන් හින්දන්න ඕනේ. හරිද? මේ දෙයට දාන්න ඕනේ දෙහිකොළ 20ක් විතර ගන්න. හරිද? දෙහිකොළ 20ක් අරගෙන පොඩි කරලා දාන්නත් පුළුවන්. නැත්තම් ඒමම දාන්නත් පුළුවන්. පොඩි කරලා දානකොට ඒකේ තියෙන ඉස්ම ඒ වතුරට හොඳට කලවම් වෙනවා. ඒක දාන්න. දෙහිකොළ 20ක් විතර දාන්න. අනිත් එක කහ අල තියෙන්නේ. කහ අල දැන් එළවලු කඩවල තියනවා ගන්න. කහ අල ගන්න, අමු කහ අල. අල ගන්න පුළුවන් ඕගලන්ට ග්‍රෑම් 100ක් විතර, 100ක් 120ක් විතර ගන්න. හරිද? තව දෙයක් තමයි සේර. මේ දේවල් වල ගොඩක්, ඒ කියන්නේ ස්වභාවික දේවල් තියෙනවා ගොඩක්ම. සෑහෙන ශරීරයට හිතකර දේවල් තියෙනවා. සේර අල. හරිද? සේර අල පහක් විතර ගන්න. මේ ටික තලන්න. පහක් නැත්තම් තුනක් ගන්න. සේර අල ටික තලලා දාන්න එකට. හරිද? අනිත් එක තමයි අනෝදකොළ. අනෝදකොළ මිටවල් දෙකක් විතර ගන්න. ඒ ටික කපලා දාන්න, නැත්තම් පොඩි කරලා තලලා දාන්න පුළුවන්. එහෙම දාන්න. අනිත් එක තමයි කටුවල් බටු. කටුවල් බටු කොළ සහ දඬු. ඒ දෙක තලලා දාන්න පුළුවන්. හරිද? ඒ ටික. තව දෙයක් තමයි
උණ පඳුර වල තියෙනවා උණ දළු. ඒ කියන්නේ යටින් හැදෙනවා පොඩි කූරු කූරු වගේ. අන්න ඒවා. ඒ අල උණ දළු වල අල. හරිද? ඒවා දාන්න පුළුවන්. මේ ටික තලලා කොටලා දාන්න. හරිද? දාලා ඒකට ඒ වතුර එක හොඳට ඒ කියන්නේ කට පොඩි මුට්ටියක දාලා හිඳන්න. ලීටර් දෙක එකමාර වෙනකන් හිඳන්න ඕනේ. හරිද? ඒකේ මූඩිය දාලා වහලා හිඳනකොට ඒකේ තියෙන ඉස්ම ටික වතුරට හොඳට බයිනවා, කාව දිනවා. ඒ ටික අරගෙන මොනවද කරන්න ඕනේ? මද රස්නේ. ඒ කියන්නේ අපිට දරා ගන්න පුළුවන් රස්නේ ඒ සර්වියට් එක අරගෙන ඒ සතාගේ බෙල්ලේ ඉඳලා මූණටත් ගන්න පුළුවන්. මූණත් තවන්න, මූණත් ඒ කියන්නේ පියදන්න. එතකොට මූණත් රළු වෙනවා. හරිද? ඕක සාමාන්‍ය මාසයක් විතර එක දිගට කරනකොට මම කියලා තියෙන විදිහට සතියට තුන් පාරක් හතර පාරක් කරන්න පුළුවන්. කරලා සතාව අවුෙන් දා අවුවට දාන්න. ඒ කියන්නේ ඔයා සතාව ගැටගාලා තියන්න එපා, අවුවේ සතාව අතාරින්න. එතකොට එයාට දන්නවා රස්නේ වැඩි නම් හෙවනට වෙලා ඉන්න. හරිද? ඒ වගේ මේක හොඳට ඇප්ලයි කරන්න. මූණට ආලේප කරන්න. ඒ කියන්නේ කොටන් රෙදි කැල්ලෙන් පිය දාන්න මූණ. මූණ පිය දාන්න. ඊට ඉස්සරලා දෙයක් කරන්න ඕනේ. මම කියලා තියෙනවා ඊට ඉස්සර සතාගේ සෙම කොමල තට්ටු කරලා අයින් කරන්න කියලා. ඒ විදිහට අයින් කරන්න. හැබැයි ඒක පරිස්සමෙන් කරන්න. මොකද කිව්වොත් එයාගේ උගුරු දණ්ඩ ඩැමේජ් වෙන්නේ නැතුව තමයි ඒ දේ කරන්න ඕනේ. මම දැකලා තියෙනවා සමහර කට්ටිය සෙම තට්ටු කරනවා කියලා ගහනවා සතාගේ උගුරට. ඒ කියන්නේ උගුරු බට පුපුරන තරමට වගේ ගහනවා. එහෙම කරන්න එපා. එතකොට ඒ සතාට කෑම කණ්ඩ වතුර බොනකොට හරි අමාරුයි. එම ඒක තැලුනොත් උගුරු දණ්ඩ තැලුනොත්. ඒ හින්දා එහෙම කරන්න එපා. සියුම් විදියට තට්ටු කරලා ගන්න. අරන් වතුර ටිකක් බොන්න දීලා ඊට පස්සේ මේ දේ කරන්න. පිහාටු අස්සේ කොන්දේ කකුල් දෙකේ වලිගේ යට ඒගොල්ලන්ගේ පිටිපස ගුද මාර්ගය ආශ්‍රිතවත් මේ දේ කරන්න පුළුවන්. මේකෙන් කිසිම අතුරු ආබාධයක් වෙන්නේ නැහැ. මේ සතාට ඒ කියන්නේ එකක් ශරීරයේ තියෙන හිර වෙලා තියෙන මසල්ස් බුරුල් වෙනවා ඇතුලෙන්. හරිද? හම රළු වෙනවා. හරිද? මද රස්නෙන් කරනකොට හම රළු වෙනවා. ඒ වගේම තමයි එයාගේ ශරීරයේ මසල්ස් වල තියෙන වේදනාව අඩු වෙනවා. හරිද? සමහර සත්තු ඇලි මැලි ගතියෙන් ඉන්නවා, හැඟ ඉර වෙලා ඉන්න සත්තු ඉන්නවා. ඒගොල්ලන්ට හොඳට ඒ කියන්නේ ඇක්ටිව් සෙල්ලම් කරන්න පුළුවන්. ඒ වුණාට ඒ සතාගේ ඇඟ හිර වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි අනවශ්‍ය මේදය, ශරීරයේ තියෙන අනවශ්‍ය මේදය පිච්චෙනවා. හරිද? ඒ කියන්නේ එහෙම කියලා ඒ කියන්නේ ගිනි රස්නෙන් අරන් ඒ සතාගේ ඇඟේ තියන්න එපා. මද රස්නෙන් ඔයාට අත දාලා විනාඩි දෙකක් විතර තියාගන්න පුළුවන් මද රස්නෙන් තමයි මේ දේ කරන්න ඕනේ. මුළු ඇඟම ඒ විදිහට ඒකෙන් පිය දාන්න. හරිද? කකුල්, ඇඟිලි, යටිපතුල් මේ හැම දෙයක්ම ඕගලන්ට ඒ කියන්නේ සතාව නාවන තරමට වගේ මේ දේ කරන්න පුළුවන්. බය නැතුව ඒ දේ කරන්න. හැබැයි සතාගේ කන ඇතුළට යන්න නැතුව, වතුර එක කන ඇතුළට යන්න නැතුව. මොකද කිව්වොත් වතුර කන ඇතුළට ගියොත් පැසවනවා සතාට. එතකොට ඒක තව අතුරු ආබාධයක් ඇති විදියට ඇති වෙනවා එතන. ඒ හින්දා ඒ විදියට කරන්න එපා. පරිස්සමෙන් කරන්න මේ දේ සතාගේ ওই විදියට. තව සතු ආහාර ගැන මම දාන්න කියලා අදහසක් තියෙනවා. ඒවත් මම ඉදිරියේදී දාන්නම්. සතාට උදේට දෙන්න පුළුවන් ගුලි වර්ගයක් තියෙනවා. ඒ ගුලි කොහොමද හදන්නේ කියලාත් ඒ සම්බන්ධයෙන් මම වීඩියෝ එකක් හදලා දාන්නම්. ඒක මට අදහසක් තියෙන්නේ ප්‍රැක්ටිකල් හදලා දාන්න. ගොඩක් කට්ටිය ස්කිප් කර කර බලනවා. ඒගොල්ලන් අහන ප්‍රශ්න වලින්ම තේරෙනවා ඒ දේ ඒගොල්ලන් හරියට තේරුම් ගන්න නැහැ කියලා. කරුණාකරලා ඒ වගේ දෙයක් කරනවා නම් වීඩියෝස් බලන්න එපා. තේරුම් ගන්න නැහැ. මොකද කිව්වොත් දෙයක් ඉගෙන ගන්නකොට ඒකේ A to Z ඉගෙන ගන්න ඕනේ. හරිද? අපිට වෙලා නැහැ. අපිට ඒ කියන්නේ අපිට කාලය වැය කරන්න බෑ කියලා හිතනවා නම් ඕගොල්ලන් මේ දේ කරුණාකරලා බලන්න එපා. මේ දේවල් බාගෙට කරන්න එපා. එතකොට ඕගොල්ලන් කරන වැරද්දෙන් මට තමයි ඒ පව ලැබෙන්නේ. ඒ හින්දා ඒ දේ කරන්න එපා. ඕගොල්ලන්ගේ සතුන්ට ඕගොල්ලන් ආදරේ නම් පැහැදිලිව හැම දෙයක්ම හිමීට බලලා තේරුම් ගන්න. ගොඩක් මම වීඩියෝස් දාලා තියෙනවා සත්තු සාත්තු කරන ක්‍රම, සත්තු ආහාර දෙන්නේ කොහොමද, බිත්තර දෙන්නේ කොහොමද සත්තුන්ට කණ්ඩ, ඒ දෙන ක්‍රම කොහොමද, සහ ඒගොල්ලන්ට දෙන ෆිසිකල් එක්සර්සයිසස් ඒ ඔක්කොම මම දාලා තියෙනවා වීඩියෝස් වල. මගේ චැනල් එකේ තියෙනවා. බලපු නැති කට්ටිය ගිල්ල එක බලන්න.
කර්මකලා ස්කිප් කර කර බලන්න එපා. ඒකෙන් ඔයගලන්ට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් දේවල් තමයි දාලා තියෙන්නේ. අනවශ්‍ය දේවල් සහ වල්පල් නෙවෙයි දාලා තියෙන්නේ. අවශ්‍ය දේවල් තමයි දාලා තියෙන්නේ. ඒ හින්දා මේකෙන් අදහසක් ගන්න ප්‍රයෝජනයක් ගන්න ඒ විදිහට කරන්න සතුන්ගේ. බය නැතුව කරන්න මේක. සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය අහලා තියෙනවා සත්තුගේ, ඒ කියන්නේ කූඩු කරන්න පුළුවන් මොන වයසේද කියලා. සාමාන්‍යයෙන් ඒ සතාගෙන් සතාට ඒක වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් මගේ මතය අවුරුද්දක් සම්පූර්ණ සතෙක්ව කූඩු කරන්න. කූඩු කරලා කණ්ඩ බොණ්ඩ දීලා හදන්න, ඒක ප්‍රශ්නයක් නැහැ. මොකද කිව්වොත් අවුරුද්දක් වෙනකන් ඒ සතාගේ ශරීරයේ වර්ධනය වෙනවා. ඒ වර්ධනය වෙනකොට එයා ඇවිදලා කරලා කනකොට එයාගේ ඒ කියන්නේ මසල්ස් ශක්තිමත් වෙනවා, ඇඟිලි හයි වෙනවා. ඒ වගේ දේවල් තියෙනවා. ඔය සතුන් නිදැල්ල හදනවා කියන්නේ ඒකත් කලාවක් තමයි. නිදැල්ල හදන එකයි තව කූඩු කරලා හදන එකයි ඒ දෙකේම ගොඩක් දේවල් තියෙනවා. කූඩු කරලා හදනකොට ඒ දේවල් අපි විසින්ම ඒගොල්ලන්ට සපයලා දෙන්න ඕනේ. ඒ කියන්නේ ෆිසිකල් එක්සර්සයිස් වලින් තමයි ඒ දේවල් හදන්න ඕනේ. ඒ සම්බන්ධයෙන් මම වීඩියෝ එකක් දාලා තියෙනවා, බලපු නැති කට්ටියක බලන්න. ෆිසිකල් එක්සර්සයිස් වලින් තමයි දෙන්න ඕනේ. සාමාන්‍යයෙන් නිදැල් ඉන්න සතෙක්ව උදාහරණයක් වශයෙන් ගන්නකො, උදාහරණයක් වශයෙන් ස්පෝර්ට් කරන එක්කෙනෙක් සහ මාංශලා වැඩ කරන එක්කෙනෙක්ගේ කියන්නේ ශරීර ජවයයි ශක්තියයි සාමාන්‍යයෙන් ඔය ඔෆිස් එකේ වාඩි වෙලා ඔහේ ඉඳගෙන එක තැනකට වෙලා ජිම් එකේ ගිහිල්ලා ඉන්න එක්කෙනෙක්ගේ ශරීර ජවයයි වෙනස්. මොකද කිව්වොත් ජිම් එකේ ඉන්න එක්කෙනාට උස්සන්න පුළුවන් කිලෝ 100 120 උස්සන්න පුළුවන්. ඒ වුණාට කිලෝ 30ක පාර්සලයක් උස්සන්න බෑ, කරගහන්න බෑ. ඒගොල්ලන්ගේ ඒ කියන්නේ ඒගොල්ලන්ට දන්නේ ඒ විදියට උස්සන්න. ඒ වගේම නෙවෙයි සාමාන්‍යයෙන් ඔය මාංශයලා වැඩ කරන මිනිස්සෙක්ගේ සහ ඔය එදිනෙදා කුලි වැඩ කරන එක්කෙනෙක්ගේ. එයාට කිලෝ 120ක් උනත් උස්සන්න පුළුවන් එයාට ඕන විදියට. ඒ වගේම තමයි එයාට ජිම් එකෙදිත් ඒ දේම කරන්න පුළුවන්. මේ දේවල් කියන්නේ ඔගලන්ට අදහසක් ගන්න, අනවශ්‍ය දේවල් නෙවෙයි. මේක හොඳට කල්පනා කරලා බලන්න මම කියන දේ හරිද වැරදිද කියලා. ඒ හින්දා මං කියපු විදියටම හරියටම බල්ලා කරන්න. මොනාරි දෙයක් දැනගන්න තියෙනවා නම් කමෙන්ට් කරන්න. ආයුබෝවන්, ජය වේවා.